ළමයි වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ දැන් අපි කතා කරපු ආසවණය ආසවණයටදී අපි කොටස් තුනක් කතා කරා මොනවාද කතා කරේ දරුවෝ සරල ආසවණය හුමාල ආසවණය සහ භාගික ආසවණය ගැන අපි කතා කරා එතකොට ඊයේ අපි කතා කරේ වාෂ්පශීලී සංඝටකයක් මිශ්‍රණයක තියෙනකොට ඒ වාෂ්පශීලී සංඝටකය අපි වෙන් කරගන්නේ කොහොමද කියලා එහෙනම් අද අපි කතා කරන්නේ මේ වර්ණලේඛ ශිල්ප ක්‍රමය යටතේ වාෂ්පශීලී නවන සංඝටකයක් මිශ්‍රණයක තියෙනකොට වාෂ්පශීලී වෙන්නේ නැති සංඝටකයක් මිශ්‍රණයක තියෙනකොට කොහොමද අපි එයාලව වෙන් කරගන්නේ කියලා වාෂ්පශීලී නවන සංඝටකයක් මිශ්‍රණයක තියෙනකොට ඒක ඝනයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ද්‍රවයක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ වාෂ්පශීලී නවන එකක් තියෙනකොට කොහොමද වෙන් කරගන්නේ කියලා මම ඒක ප්‍රැක්ටිකල් එක ඉස්කෝලේදීත් කරනවා ඊට අද මම වීඩියෝ එකකුත් පෙන්වන්නම් ළමයි මෙතෙන්දී අපි කරන්නේ මෙන්න මේ වගේ ඇටෝමක් අපි හදා ගන්න ඕනේ කියන්නේ අපිට සංඝටක වෙන් කරගන්න ඕනේ දේ තියෙනවනේ යාගේ අපි මිශ්‍රණයක් ගන්න දැන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි හරිතප්‍රද දන්නවනේ ගස්වල කොළ අඹරලා අපි ගන්න හරිතප්‍රද ඔයාලා මට කියන්න බලන්න කතා කරන්න දරුවෝ ඔය හරිතප්‍රද කියන දේ මිශ්‍රණයක්ද මිශ්‍රණයක් නෙවෙයිද ඒ කියන්නේ ඒ තුල සංඝටක එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවාද නැද්ද හිතලා කියන්න බලන්න හරිතප්‍රද කියන්නේ මිශ්‍රණයක්ද නැද්ද කියන එකට මට උත්තරේ දෙන්න මිශ්‍රණය वेरी गुड मिश्रणयक् देन ओके ओयाला ए लेवल वलदी इगन गन्नवा क्लोरोफिल ए क्लोरोफिल बी कैरोटीन सेंथोफिल केला संघटक हतरक मिश्रणयक् पाडम करन्न ओन्ने एवा एतकोट हरितप्रद कियन्ने दरुवो मिश्रणयक् एक संघटकयक् नेवे देन ओयालाट पेन्ने हरितप्रद मोन पाटद अमन हनो हरितप्रद मोन पाटद एलमय हरितप्रद मोन पाटद कोल पाट කොළපාටයි කියලා කියනවා. නමුත් කොළපාට තන් කොළපාටක් නෙවෙයි පුතා උතන තියෙන්නේ. කොළපාට ලා කොළපාට කහපාට තැඹිලිපාට වගේ මිශ්‍රණයක් වර්ණ ගොඩක සංකලනයක් තමයි උතන තියෙන්නේ. දැන් ඕකේ වාෂ්පශීලී සංඝටකයක් තියෙනවද? වාෂ්පශීලී සංඝටකයක් තියෙනවද නැද්ද? එළමයි වාෂ්පශීලී සංඝටකයක් නැහැ. වාෂ්පශීලී සංඝටකයකුත් නැහැ නම් කොහොමද අපි මෙයාව වෙන් කරගන්නේ දැන් ක්ලෝරෝෆිල් වල තියෙන මේ හතර වෙන් කරගන්නේ කොහොමද නිකන් හිතන්නකෝ අන්න ඒ වගේ ක්‍රමයක් ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ පුතා එතකොට මේ සංඝටක වෙන් කරගන්න අපි පාවිච්චි කරනවා වර්ණලේඛ ශිල්ප ක්‍රම දැන් තේරෙන්නේ නැහැ මුකුත් තාම එතකොට අපි කරන්නේ මේ අපිට සංඝටක වෙන් කරගන්න ඕනේ මිශ්‍රණය ඉස්සරලාම ගන්න බීකරයක් ඇතුළට ගන්නත් පුළුවන් ටෙස්ට් ටියුබ් එකක් ඇතුළට ගන්නත් පුළුවන් අන්නේ සංඝටකය අපි ගන්න. ඊට පස්සේ මේක වෙන් කරගන්න හරි අපූරු දෙයක් පාවිච්චි කරන්න පොඩි කඩදාසි තීරුවක්. හරිද? කඩදාසි තීරුවක් අපි මෙන්න මෙයාට දානවා මෙන්න මේම කඩදාසි තීරුව මෙතන අපිට මේ වගේ ටූත් පික් එකක් හරි දාලා කඩදාසි තීරුව එල්ලලා තියන්න තියෙනවා. එතකොට තව මොනවදෝ පියවර ටිකක් කරන්න ඕනි. අන්න එතකොට මෙන්න මේ හරිත ප්‍රදේ තියෙන සංඝටක වෙන් වෙලා මෙයාගේ ඉහළට යනවා. ඒ කියන්නේ දැන් අපි කතා කරේ හරිත ප්‍රද කියන මිශ්‍රණය ක්ලෝරෝෆිල් A B කැරොටින් සැන්තොෆිල් කියලා සංඝටක හතරක් තියෙනවා කියලා නම් මේ සංඝටක හතර පිළිවෙලින් මෙතන වෙන් වෙනවා. පාට හතර පිළිවෙලින් වෙන් වෙනවා. හරිද දැන් අන්න ඒ ක්‍රමය කොහොමද මොකද්ද වෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ හොඳට අහගන්න පැහැදිලිව හරිද පුතා දැන් එතකොට මෙන්න මේක පාවිච්චි කරනකොට මේ කඩදාසි තීරුවනේ පාවිච්චි කරන්නේ දැන් කඩදාසි තීරුව හෙලවෙන්නේවත් නැහැ කඩදාසි තීරුව අචලව ඉන්නවා ඒ නිසා අපි කඩදාසි තීරුවට කියනවා අචල කලාපය කියලා දැන් කවුද සචල කලාපය එහෙනම් අර ගමන් කරන ද්‍රාවකයක් තියෙනවානේ මෙතන අපි සංඝටකය දාන සංඝටක වෙන් කරගන්න ඕනේ මිශ්‍රණය දාපුවාම ඒ මිශ්‍රණය කැඩිලා නෙමේ ඉහළට ගමන් කරන්නේ අන්න එයාට අපි කියනවා සචල කලාපය කියලා අපි නෝට් එකත් ලියාගෙනම යන් දරුවෝ ටග් ගාලා ලියා ගන්න මේ ලස්සන කර කර ඉන්න එපා මට පොඩි කාලයයිනේ තියෙන්නේ මේක ඉවර කරන්න ඕන අද එතකොට ඔයාලා ස්ක්‍රීන්ෂොට්ස් ගහ ගන්න අවශ්‍ය විදිහට ලියාගෙනත් යමු
मंग ये मंकना मट इला मंग हमें कहना मट दें फोटो गाली वन लिया देखना मंग अद पाड़ अतर मेद फोटो गिना हेमोम लिया लिया दें हाई मट कि वर्ण लेख शिल अलूते ग्रीक वगे वेन्नवां अभी दें कथा करें संघटक वेन कर गिमे क्रम හරිද එතකොට මිෂන එක තියෙන සංඝටක වෙන් කර ගැනීමේ ක්‍රම මොනවාද කියලා කියන්න බලන්න කවුරු හරි මිෂන එක තියෙන සංඝටක වෙන් කර ගැනීමේ ක්‍රම කීපයක් අපි කතා කරා මොකද්ද මුල ඉඳලා කියන්න බලන්න ඉක්මන් කරන්න දරුවෝ මිෂන එක සංඝටක වෙන් කර ගන්න ක්‍රම මොනවාද ඉගෙන ගත්ත නැද්ද ඔයාලා යාන්ත්‍රික වෙන් කිරීම වාෂ්පීක आसवनय स्फटिकीकरणय पुनस्फटिकीकरणय द्रावक निस्सारणय वर्णलेख शिल्पक्रम वेरी गुड क्रमटिक कथा करें अदेना वर्णलेख शिल्पक्रम कथा करें हर तगे मतृकाव वर्णलेख शिल्पक्रमय वर्णलेख शिल्पक्रमय हरिकेशान वर्णलेख शिल्पक्रमय वाष्पशीली नवन संघटक एकेनेक वेंकिरी मत वर्णलेख शिल्पक्रमय भाविता करण इक्मनट मे रूपे अंदगान पुता मे रूपे इक्मनट अंदगान वाष्पशील नवन संघटक एकेनेक वेंकिरी मट मेम शिल्पक्रमे भाविता कराय कियला इक्मनिन मे रूपे अंदगा लसन कर कर अडिडोल अरगने इन्ने पा इक्मन अंदगा मु अपी है मे तेने वेन करगते उतु मिश्रणय मे कडदासी कडदासी ऐ मे सेल्युलोस कियला लियला तियन्ने कडदासी टै सेल्युलोस कियला लियला तियन्ने कियन बलन कवरु हरी कार्बोहाइड्रेट प्रोटीन लिपिड न्यूक्लिक अम्ल सेल्युलोस मोन जैवाणु वेरी गुड कार्बोहाइड्रेट कार्बोहाइड्रेट कोटास की है द कार्बोहाइड्रेट वर्ग की है द मोनोसैकराइड डाइसैकराइड पॉलीसैकराइड ना सेल्युलोस आयतु वेन होय तुने काट द पॉलीसैकराइड पॉलीसैकराइड का कडदासी हदला तीन सेल्युलोस वलिन पुते सेल्युलोस केन पॉलीसैकराइड के का इतना सेल्युलोस लेला तीन हरि राइट देन अंतला इवराय तीने लिया गमु मितना पुते मेतन लियागंड मेहिदी वेंकरगत युतु संघटके अडांगु मिश्रणया भाविता कराय मेहिदी वेंकरगत युतु संघटके अडांगु मेहिदी वेंकरगत युतु संघटके अडांगु मिश्रणया भाविता कराय मेहिदी वेन करगत युतु संघटकयाडांगु मिश्रणया भाविता कराय मेहिदी वेन करगत युतु संघटकयाडांगु मिश्रणया भाविता कराय ईलंग थारोली आगान पुते मिश्रणय मिश्रणयट जलय दें अनिवार्यम अभी मेक वतुर टिका दाल पोटी करोने वतुर वेनुवट अभी अभी एसिटोन ईथर
ඇල්කොහොල් වගේ සංයෝගයක් පාවිච්චි කරන්න බෑ. ඒ කියන්නේ නිකම්ම මිශ්‍රණයක් ගන්න නෑ. දැන් හිතන්නකෝ අපිට හරිතප්‍රද මිශ්‍රණයක් ගන්න උනන් නිකම්ම කොළ ටික අඹරලා ගන්නත් බෑ. ගන්නෙත් නෑ. ජලය හරි මොකක් හරි එකක් එක තමයි අඹරන්නේ. ඇයි කියලා පස්සේ තේරෙයි. මෙහිදී සංඝටකය අඩංගු මිශ්‍රණය නැත්නම් මෙහිදී මිශ්‍රණය ජලය කමාවක් ඇසිටෝන් කමාවක් ඊතර් මෙහිදී මිශ්‍රණය ජලය කමාවක් ඇසිටෝන් කමාවක් ඊතර් කමාවක් එතිල් ඇල්කොහොල් වැනි ද්‍රාවකයක් සමග මිශ්‍ර කරනු ලැබේ. මෙහිදී මිශ්‍රණය අපි අඹර ගන්න මිශ්‍රණය තියෙනවනේ අපේ එක්ස්ට්‍රැක්ට් එක අපි අපිට වෙන් කර ගන්න ඕනි සංඝටකයේ අඩංගු මිශ්‍රණයක් තියෙනවනේ. අන්න ඒ මිශ්‍රණය ජලයත් එක්ක එහෙම නැත්නම් ඊතර් ඇල්කොහොල් ඇසිටෝන් වගේ මොකක් හරි දෙයක් එක්ක මිශ්‍ර කරනු ලැබේ. ලිව්වද? රයිට්. ඊළඟ තරුව මිශ්‍රණය ඉහළට ගමන් කරවා ගැනීමට ඊළඟ තරුව මිශ්‍රණය ඉහළට ගමන් කරවා ගැනීමට මිශ්‍රණය ඉහළට ගමන් කරවා ගැනීමට කඩදාසි තීරුවක් භාවිතා කරයි. මිශ්‍රණය ඉහළට ගමන් කරවා ගැනීමට කඩදාසි තීරුවක් භාවිතා කරයි. කඩදාසි තීරුවක් භාවිතා කරයි. ඊළඟ තරුව මිශ්‍රණය ඉහළට ගමන් කරවා ගැනීමට කඩදාසි තීරුවක් භාවිතා කරයි. ඊළඟ තරුව කඩදාසි තීරුව වෙන පාට පෑනකින් අචල කලාපයයි. කඩදාසි තීරුව අචල කලාපයයි. අචල කලාපයයි කියන එක පුතේ පාට පෑනකින් ලියන්න. කඩදාසි තීරුව අචල කලාපයයි. ඊළඟ තරුව කඩදාසි තීරුව ඔස්සේ ඉහළට ගමන් කරන කඩදාසි තීරුව ඔස්සේ ඉහළට ගමන් කරන ද්‍රාවකය කඩදාසි තීරුව ඔස්සේ ඉහළට ගමන් කරන ද්‍රාවකය වෙන පාට පෑනකින් ලියන්න දරුවෝ සචල කලාපයයි. මෙන්න මේ රූපය ඇඳලානේ තියෙන්නේ නේද? මේ රූපේ ඇඳලා නේද තියෙන්නේ? ද්‍රාවකයේ ඔස්සේ ඉහළට ගමන් කරන කඩදාසි තීරුව ඔස්සේ ඉහළට ගමන් කරන ද්‍රාවකය කඩදාසි තීරුව ඔස්සේ ඉහළට ගමන් කරන ද්‍රාවකය වෙන පාට පෑනකින් සචල කලාපයයි. කොතන හරි ලියාගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නා නම් දැන් අහන්න. හරි හරි නේද? ලියලා නේද තියෙන්නේ? කොතන හරි ලියාගන්න බලනවා නම් අහන්න පුතේ. හරි, දැන් එතකොට මං කිව්වා මේකේ වාෂ්පශීලී නවන සංඝටකයක් තියෙනකොට යොදාගන්න ශිල්ප ක්‍රමයක්. අපි වෙන් කරගන්න ඕන සංඝටකයේ තියෙන එකේ මිශ්‍රණයක් ගන්නවා. ඒ මිශ්‍රණය කාත් එක්කද මිශ්‍ර වෙලා තියෙන්න ඕනේ පුතේ? අපි ගන්න මිශ්‍රණය කාත් එක්කද මිශ්‍ර වෙලා තියෙන්න ඕනේ? දරුවෝ අපි මේ ගන්න මිශ්‍රණය කාත් එක්ක හරි මිශ්‍ර වෙලා තියෙන්න ඕනි. කො කාත් එක්කද? නවින්දි? ජලය, ඇසිටෝන්, ඇසිටෝන් හරි එතිල් ඇල්කොහොල් එක්ක හරි මිශ්‍ර වෙලා තියෙන්න ඕනි නේද? රයිට්. එතකොට අපි ඊළඟට ගන්නවා කඩදාසි තීරුවක්. එයා අචල කලාපය, ඉහළට ගමන් කරන ද්‍රාවකය සචල කලාපය කියලා කිව්වා. මේක ප්‍රැක්ටිකල් එකක් මම පෙන්නනවා ළමයි. එතකොට ඔයාලට මේක පැහැදිලිවම තේරෙයි. හරි, ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා මිශ්‍රණයේ අඩංගු සංඝටක ඉහළට ඇදිලා යනවනේ.
දැන් අපි කතා කරේ ඒ විදිහට දැන් මේ කඩදාසි තීරුවක් දාපු ගමන් කොහොමද මේ සංඝටක ටික වෙන් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. එතකොට මේ මිශ්‍රණය අඩංගු සංඝටක ඉහළට ඇදිලා යන එක තීරණය වෙන්නේ පුතේ මිශ්‍රණයේ තියෙන සංඝටක මේ අචල කලාපයට තියෙන ආකර්ෂණයත් එක්ක. ඒ කියන්නේ දැන් අචල කලාපය කියන්නේ කවුද? උත්තර දෙන්න මේ අචල කලාපය කියලා අපි හඳුන්වන්නේ කාවද? අචල කලාපය කියලා කඩදාසි තීරුවේ කඩදාසි තීරුවට කොච්චර ආකර්ෂණය වෙනවද? එහෙනම් කියන්න බලන්න මට වැඩිපුර ආකර්ෂ දැන් මෙතන අපි මේ තුන නම් කරමුකෝ ABC කියලා. මෙයා A ඔන්න එක සංඝටකයක් වෙන් වෙලා මෙයා B C මේ සංඝටක තුනෙන් කඩදාසි තීරුවත් එක්ක වැඩිපුරම ආකර්ෂණයක් වෙන්නම ඇත්ත කවුද? ඉහලටම ඇදිලා ගිහිලා තියෙන කවුද? සී. ඉහලටම ඇදිලා ගිහිලා තියෙන සී. එහෙනම් එයා දක්වන ආකර්ෂණය මොකදලා තියෙන්නේ? ඇලමයි අචල කලාපයත් එක්ක ගොඩාක් ආකර්ෂණ නම් ඇලිලා ඉන්න ඕනේ නේ. මේ බලන්න ඒ මිෂනේ සංඝටකයෙන් අචල කලාපයත් එක්ක හොඳට ආකර්ෂණය වෙනවා. එහෙනම් එයා අචල කලාපයේ ඉහළට යෑමේ වේගය අඩු ඉවල හරි. හරිද? එතකොට මේ පහළම තියෙන්නේ පහළම නතර වෙන්නේ අනේ ඔයාව දාලා යන්න බෑ. ඔයාත් එක්කම ඉන්නවා. මෙතනම ඉන්නවා. ඒ කියන්නේ අචල කලාපයත් එක්ක ආකර්ෂණය ගොඩාක් වැඩි නං එයා ඉහළට ඇදී යෑමේ වේගය අඩුයි. ඉහළටම ඇදලා යන්නේ අඩු ආකර්ෂණයක් පෙන්වන කට්ටිය. හරිද? මේ මධ්‍යස්ථ ආකර්ෂණයක් තියෙන කට්ටිය තමයි නතර වෙන්නේ. ඒ කියන කතාව තේරුණාද? දැන් මේකේ කොහොමද සම්පූර්ණයෙන්ම තේරෙන ප්‍රැක්ටිකල් එකක් බලලා ඉන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ පුතේ. රයිට්. මේ ටික ලියා ගන්න ඕනේ. හැමෝටම ස්ක්‍රීන්ෂොට්ස් ගන්න පහසුකම් තියෙනවද? එතකොට බලන්න පුතේ මිශ්‍රණයේ අඩංගු සංඝටක ඉහළට ඇදී යාම තීරණය වෙන්නේ අචල කලාපයත් එක්ක තියෙන ආකර්ෂණ ප්‍රබලතාවයත් එක්ක. එතකොට අචල කලාපයට අඩු ආකර්ෂණයක් දක්වනවා නම් එයාගේ වේගයෙන් ඉහළ යනවා. වැඩි ආකර්ෂණයක් දක්වන කට්ටිය මොකද වෙන්නේ? හොඳින් ආකර්ෂණයක් දක්වන නැත්නම් වැඩි ආකර්ෂණයක් දක්වනවා නම් ඉහළ යෑමේ වේගය අඩු. රයිට්. මේ ටික ඉක්මනින් අපි සටහන් කරගන්න ඕනි පුතා. ඉක්මනින් සටහන් කරගන්න ඕන. වර්ණලේඛ ශිල්ප ක්‍රමය අපිට භාවිතා කරන්න පුළුවන් දරුවෝ හරිතප්‍රද මිශ්‍රණයක අඩංගු සංඝටක වෙන් කරගන්න. හරිතප්‍රද මිශ්‍රණයක අඩංගු සංඝටක වෙන් කරගන්න. දැන් බලන්න මේ ද්‍රාවකය කියලා දාලා තියෙන්නේ මොකක්ද? මේ ද්‍රාවකය කියලා දාලා තියෙනවා ඇත්තේ මොකක්ද? ඇලමයි මොන ද්‍රාවකයක්ද අපි දාලා ඇත්තේ? ද්‍රාවක කීපයක් යොදා ගන්න පුළුවන් කියලා මම කිව්වා. මොකක්ද යොදලා තියෙන්නේ? මොනවද මේ ද්‍රාවකය විදිහට යොදා ගන්න පුළුවන්? ජලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇසිටෝන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊතර් වෙන්න පුළුවන්. අන්න යොදලා තියෙනවා. ඊට පස්සේ මෙන්න අපි අර ගත්ත මිශ්‍රණයෙන් තිතක් තියලා තියෙනවා හරිතප්‍රද මිශ්‍රණය. ඊට පස්සේ මෙන්න කඩදාසි තීරුවක් අපි යොදලා තියෙනවා. හරිද දරුවෝ? ඊට පස්සේ තමයි දැන් මේකේ ප්‍රැක්ටිකල් එක මම ඔයාලට පෙන්නනවා. විනාඩි 10ක් තියෙන්නේ. ලෙසන් එක කට් වුණාම ආයෙ ජොයින් වෙන්න. අපි බලමු මේකේ ප්‍රැක්ටිකල් එක. හොඳද? ඊට පස්සේ කියන්න තේරෙනවද නැද්ද කියලා. ඔන්න දරුවෝ දැන් අපි ඉස්සර වෙලාම දැන් අපි කරන්න යන්නේ මොකද්ද? හරිතප්‍රද මිශ්‍රණයක තියෙන සංඝටක වෙන් කරගන්න යන්නේ. ඔන්න ඉස්සර වෙලාම අපි මේ හරිතප්‍රද ටික හොඳට අඹරගත්තා. හරිද? හරිතප්‍රද ටික හොඳට මිශ්‍ර කරගන්න පාවිච්චි කරන උපකරණ දෙක මොනවද මේ? කියන්න බලන්න. මේවා කියලා දෙලා තියෙනවා. මේ උපකරණ දෙක මොනවද? විද්‍යාගාරයේදී මොකක් කියලාද කියන්නේ? ඇඳලා කියලා දීලා තියෙනවා බෝඩ් එකේ. වන සහ මොහොල කියලා කියන්නේ වංගෙඩියයි මෝල් ගහයි ගෙදර තියෙන ඒවා නෙවෙයි. හරි, වන සහ මොහොල. ඔන්න හරිතප්‍රද ටික හොඳට අඹරගත්තා. මොනවද දාන්න ඔය අඹරගද්දි?
වතුර ටිකක් දාලා නැත්නම් හොඳම එක්ස්ට්‍රැක්ටර් එක ගත්තත් ඒත් හරි. දැන් මොකද මේ කරන්නේ? මේ මොකද කරන්නේ? ඈ ළමයි මේ මොකද කරේ? හරිත අප්‍රද මිශ්‍රණය පෙරාගත. දැන් ඒකේ කොළ කෑලි තියෙනවා නේද? ඊට පස්සේ හරිත අප්‍රද මිශ්‍රණය පෙරාගත. පෙරලා අරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ බලන්න. මේ මොකද්ද කරන්නේ? මේ මොකද්ද කරන්නේ ළමයි? අන්නයා කඩදාසි තීරුවක් කපා ගත්ත පොඩි පොයින්ට් එකක් තියලා. ඒ පොයින්ට් එකේ මොකක්ද තියෙනවා ඇත්තේ? අන්න ඊට පස්සේ ආ නූලක් තියෙනවා. හරිද? සෙලෝ ටේප් කෑලි දෙකකින් නූල එතන සවි කරගන්න මොකද කරන්න කියලා නිදහසේ බලන්න. ඔන්න දැන් නූල අලව ගත්තා. නූල අලවගෙන ඒකට කාවද සයි හයි කරනවා ඇත්තේ ළමයි? නූලට කාවද අන්න අන්න අය හරි අර මොකද අර තිත මොන මොන තිතක් දර තිබ්බේ මොකද්ද මේ තියෙන තිත හරිතප්‍රද වෙරි ගුඩ් හරිතප්‍රද වලින් තිතක් තිබ්බා දැන් අපිට යාගේ සංඝටකය කියන එකට වෙන් කරගන්න ඕනි හරිතප්‍රද වලින් තිතක් තිබ්බා ඊට පස්සේ දැන් මොකද්ද දරුව කරනවා ඇත්තේ දැන් මොකද්ද කරනවා ඇත්තේ මේ කඩදාසි තීරුව කොහෙද දැන් තියාගන්නේ? හරි සරල දෙයක් උතේ. කඩදාසි තීරුව අරගෙන ගිහිල්ලා අන්න අර නූලේ රැඳෙව්වා. නූල හයි කරගත්තේ ඔන්න ඕකට. දැන් මේ ඇතුළට දානවා ඇත්තේ මොනවද? අන්න. එයා ලකුණු කරගත්තා සීමාව. සම්පූර්ණයෙන් මෙයා වැහෙන්න එහෙම දාන්නේ නැහැ. අර මොනවද දානවා ඇත්තේ? මේ මොනවද දාන්න පුතේ? මේ මොනවද දාන්නේ? ජලය වෙන්න පුළුවන්, ඇසිටෝන් වෙන්න පුළුවන්. අන්න අර තුඩ විතරයි ගිල්ලන්නේ. අන්න අර මොකද වෙන්නේ දැන්? මොකද වෙන්නේ? හරිතප්‍රද තීරුව මොකද වෙන්නේ? ඉහළට ගමන් කරන මොනවද ඉහළට ගමන් කරන්නේ? මොනවද ඉහළට ගමන් කරන්නේ? හරිතප්‍රද මිශ්‍රණයේ අඩංගු සංඝටකන්න එකින් එකට වෙන්නුණා. ඒ වෙන්නුණාට පස්සේ අපිට පුළුවන් එයාව එළියට අරගෙන ඒ සංඝටක මොනවද කියලා අන්න වෙන් කරගන්න. අචල කලාපය ඔස්සේ අන්න ගමන් කරලා තියෙනවා. දැන් වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියන්නේ මෙන්න මේකයි කියලා දල අවබෝධයක් හරි ආවද දරුවෝ? චමිදු දැන් චොට්ටක් හරි තේරුණාද? ඔව් මෑඩම්. ආ රයිට්. තව පාරක් වීඩියෝ එක පෙන්වන්නද? තව පාරක් පෙන්වන්නද? ඔව්. අතවෙක පාරක්. ඔව් ඒක බලා ගන්න. එතකොට ඔළුවට අදහසකේ මේක ඇත්තටම හරි සරලයි පුතේ. මම කොල ටික පොඩි කරගන්නවා. මම මේක කරන්න දෙනවා ඔයාලට චාන්ස් එකක්. මනස හමෝල ආධාරයෙන් හොඳට කොල ටික අපි පොඩි කරගත්තා. හරිද? ඒකට ඇසිටෝන් ටිකක් දාලා හරි අපි ඒක හොඳට මිශ්‍ර කරගන්නවා. ඊළඟට අපි ආව පුනීලේකින් පෙරලා අර අපි හොඳම මිශ්‍රණය පෙරලා ගන්න. يعني හරිතප්‍රද මිශ්‍රණය. පෙරලා අරගෙන හරිද මේ රතු පාටක් එන එක ගැන එච්චර හිතන්න එපා. හරි? රෙඩිෂ් ඉන් කලර් ඩියු ටු ද රිලීස් ඔෆ් එනර්ජි ඉන් ද ෆෝම් කියලා තියෙනවා එතන. ඊට පස්සේ අපි කඩදාසි තීරුවක් කපා ගන්නවා. කඩදාසි තීරුවක් කපා ගන්නේ අර අපි මේ තුඩක් වගේ ඉතුරු වෙන කඩදාසි තීරුව කපා ගන්න. කඩදාසි තීරුව කපාගෙන ඉවර වෙලා කඩදාසි තීරුව රඳවන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් හරිත අප්‍රද මිශ්‍රණේ බිඳුවක් තියනවා. බිඳුවක් තියලා මෙයාව අපි මේ විදිහට අපි අර රඳව ගන්නවා. රඳවගෙන ඉවර වෙලා මේක ඇතුළට ඇසිටෝන් ඊතර් ජලය වගේ දෙයක් දාන්න පුළුවන්. හැබැයි මේ මිශ්‍රණය මේ තිත වැහෙන්න දානවද පුතේ? මේ තිත වැහෙන්න දානවද? නෑ මන්ද. නෑ ඒ තිත වැහෙන්න දාන්නේ නෑ. හරිද? අර කඩදාසි තීරුවේ තුඩ ස්පර්ශ වෙන්න තමයි දාන්නේ. එතකොට එයා බලනවා අර ඒ අචල කලාපයත් එක්ක තියෙන ආකර්ෂණය මත තමයි තීරණය වෙන්නේ. වැඩිපුර ආකර්ෂණය වෙන ඒවා පහලින් ඉතුරු වෙනවා. නැති දෙවල් බලන ලස්සන උඩට යන විදිය.
එතකොට ඔන්න ඕක තමයි වර්ණලේඛ ශිල්ප ක්‍රමය කියලා කියන්නේ. එහෙනම් දරුවෝ දැන් අපි මෙන්න මේ රූපය අඳගමු වර්ණලේඛ ශිල්ප ක්‍රමය. හරිත අපද මිශ්‍රණය කඩංගු සංඝටක වෙන් කර ගැනීම කියලා මෙන්න මේ රූපය ඇඳ ගන්න. ලෙසන් එක කඩනොත් මේ ලින්ක් එකෙන්ම ආය ජොයින් වෙන්න. කඩදාසි තේරුවක් තියෙනවා හරිත අපද ලකුණ මේ ද්‍රාවකය ද්‍රාවකය ළඟ වරහන් ඇතුළේ ලියා ගන්න ජලය ඇසිටෝන් ඊතර වගේ දෙයක් වෙන්න පුළුවන්. ओ देने कथ उसना मुका गैटलू